समतः चक्रवालेषु वत्ता गच्छन्तु देवता सत्त्वं मुनिराजस् सुनन्तु सर्वमुक्तदं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो नमो तस्स भगवतो अरहतो सम्मासम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मासम्बुद्धस्स දේවස්නාවන්ත බොහෝ දුර පැහැර ගවාගෙන අනුරාධපුර පූජනීය නගරයේ ලංකාරාමයේ අධියස මේ සූදානම් වෙන්නේ ඊටා වටින පිටකම් මාලාවක තමන්ට තමන්ගේ ජීවිතයේ ජගත්ම සසර නැවැත්ම පිණිස උපකාර වෙන භාවනාමය මනසිකාරයක් දියුණු කරන්න පුළුවන් වෙන විදිහේ ධර්ම කාරණාවන් එලිපිලි කර ගන්න. වාර්ෂිකව මේ පින්කම් මාලාව සිදු කරන අපේ සූර්යාරාධි මහත්මයාණන් එම මහත්මයා දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා පුරුදු විදියට අදත් මේ පින්කම සංවිධානය කරගෙන මේ පිරිසත් එක්ක එකතු වෙලා මේ සූදානම් වෙන්නේ පින්කමේ තවත් එක් අවස්ථාවක් සම්පූර්ණ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනාවේ සඳහන් කොට වදාළේ මේ බුදුදහම යම් කෙනෙක් පිළිපදිනවා නම් ඒ පිළිපදින හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු ධර්මතාවය මොනවද කියන එක පැහැදිලි කොට වදාරනවා. ඒ අතරේ බුදුදහමේ හදවත බඳු කාරණාව තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් භාවනාවක් කරන්න, භාවනාවක් පුරුදු කරන්න, භාවනාවක් දියුණු කරන්න මේ ලෝකේ උපදින හැම කෙනෙකුටම පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ උවමනාව, කැපකිරීම සහ ඒ වෙනුවෙන් ඇති කැමැත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම ගාථාව. දානං දදන්තු සද්දාය, සීලං රක්ඛන්තු සබ්බදා, භාවනාපි රතා හොන්තු, ගච්ඡන්තු දේවතා ගත. දානං දදන්තු සද්දාය, සද්ධාදී ගුණධර්ම දියුණු වෙන විදිහ හිත පවත්වගෙන දන් දීම. සීලං රක්ඛන්තු සබ්බදා, අවම වශයෙන් පංචශීල ප්‍රතිපදාවවත් ජීවිතයට පුරුදු කරගෙන ජීවිතේ පුරාවට පංචශීල ප්‍රතිපදාවවත් අවම වශයෙන් දිනපතා නිතිපතා ආරක්ෂා කිරීම. භාවනාපි රතා වූ, භාවනාවට රතා කියලා කියන්නේ රතිය, කැමැත්ත. යම් කෙනෙක් භාවනාවක් වඩන්න කැමැත්තක් ඇති කරගෙන ඒ භාවනා මාර්ගයේ ගමන් කරනවද මෙන්න මේ අයට ලැබෙන ආනිසංසයන් අතර යම් හේකින් නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් ගච්ඡන්තු දේවතාගත ගච්ඡන්තු යනවා දේවතාගත දේවත්වයට කියන්නේ නිවන් අවබෝධ කරගන්න බැරි වුණා කියලා දුක් වෙන්නට කාරණාවක් නැහැ. අනුම ගානේ මනුලොවෙන් චුත වී දෙව්ලොව යන්න සුගතිගාමී උත්පත්තියක් ලබන්න හරි මේ කාරණා තුන සම්පූර්ණ කරන කෙනාට අවස්ථාව ලැබෙනවා.
ඒ නිසා මේ කාරණාවන් අතර මේ භාවනාව කියලා කියන්නේ නිකමට භාවනා කරන්න හිතුණත් නිකම් ඉන්න මොහොතේ භාවනා මනසිකාරයක් හිතට පුරුදු කරගත්තත් නිතර නිතර බුදු ගුණ මෛත්‍රිය අසුභය ආදී මරණ සතිය ආදී භාවනා මනසිකාරයක් දියුණු කරගන්න පෙළඹුණා නම් ඒ හැම මොහොතකම විවර වෙන්නේ අවම වශයෙන් සුගතිගාමි සැප දෙව්ලොව මනුලොව බඹලොව කියන තුන් ලෝකයේ එකක උත්පත්තියේ පිණිස උපකාර වෙන ශක්තියක් තමයි භාවනාවක් වඩන හැම මොහොතකම નિરાයාසයෙන් අපට ලැබෙන්නේ. ආයාසයක් නැතුව භාවනා කරන්න යෙදෙන ආයාසය තුළ අපට ලැබෙන්නේ નિરાයාසයෙන්ම නිවනට යන එක ටිකක් අමාරුයි අපහසුයි. නමුත් ඒ නොකියා කියලා නැහැ සුගතිගාමී ජීවිතයකට උපකාර වෙන අරමුණක් තමයි භාවනාව කියලා කියන්නේ. මේ භාවනාවක් වඩන විදිය අපි අපේ ජීවිතයට වඩා ළඟ දෙයක් බවට පත් කරගන්න ඕනේ. භාවනා කරනකොට තියෙනවා යෝනිසෝ මනසිකාරය කියලා වචන ටිකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය. දැන් ඔබ අපි නිතර ඉන්න ස්වභාවය යෝනිසෝ මනසිකාරයම නෙමෙයි. අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවල් තමයි අපේ ජීවිතේ වැඩි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පිහිටුවාගත් සිහියෙන් යුක්තව වාසය කිරීම. අමුතුවෙන් භාවනාවකට යන්න කලින් පළමු කොට අපි පුරුදු කරන්න ඕනේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය. කරන හැම වැඩක්ම සිහියෙන් කල්පනාවෙන් යුක්තව සිද්ධ කිරීම. අපේ ජීවිතය ගත කරනකොට කොච්චර සිහි කල්පනාවෙන්ද වැඩ කරන්නේ? ඔයත් ඕන තරම් වැඩ කරනවනේ ගෙදර දුන්නේ නේද? සිහි කල්පනාවෙන්මද වැඩ කරන්නේ? උත්තර දෙන්න ඇහුවොත් ඒක ප්‍රශ්නයක් නේ. සිහි කල්පනාවෙන්ම වැඩ කරනවද සිහි කල්පනාව නැතුව වැඩ කරනවද වැඩිපුර දවසේ? ඈ සිහි කල්පනාවෙන් වැඩ කරනවද දවසේ වැඩිපුර වෙලාවක්? එහෙනම් ඉතින් අමුදේ මේ භාවනාව කියන එක අමුතුවෙන් පටන් ගන්න දෙයක් නෑ නේද? සිහි කල්පනාවෙන් වැඩ කරනවා නම් දැන් නම් හතේ ගුරුවටත් යනවා ඇති. ඔයත් මෙතන කාන්තාව වාසයේ වැඩි ඉඳලා අපි මේ පැත්තෙන් අහලා බලමු නේද? ඔය උයනම් කියන වෙලාවට ලුණු අඩු වැඩි වෙන, මිරිස් තුන පහ අඩු වැඩි වෙන අවස්ථා එහෙම නැද්ද? බත රොස් වෙන අවස්ථා එහෙම නැද්ද? එහෙම තියෙනවනේ. ආ එහෙනම් ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැහැ. සිහි කල්පනාව නැහැ. වැඩක් කරන වෙලාවට අනතුරු වෙනව නේද අපිට? ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් කරනකොට අනතුරු සිද්ධ වෙන්නේ. දවයන්තෝ තේ කෑල්ල දළු කඩන්න යනකොට අර අතේ ගුරුවටනේ දළු ටික කඩාගෙන කඩාගෙන යන්නේ. මේ වේලෙල් පේලියට ලස්සනට එක ගහක්වත් අරින් නැතුව බොහොම සීරු මාරුවට ගහෙන් ගහට ගහෙන් ගහට මාරු වෙවි ලස්සනට දළු ටික නෙලාගෙන යනවා. ඔය අතර ඔය සමහර වෙලාවට අවධානය
ඔය දැන් දළු පටන හුරුනාට පස්සේ අපි දැකලා තියෙනවා මේ මොනම හේතුවක් නිසාවත් කතා කරත් අල්ලපු ළඟ ඉන්න කෙනා එක්ක හොඳට කය ගහගෙන කඩාගෙන යනවා. හැබැයි ඒක දල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ. මගේ හරින්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම දඩලෙන් කඩාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. ඒක හුරු වෙච්ච එක. ඒ යන අතරේ අඩුම ගානේ ගල් වැටියකින් පල්ලෙහාට අඩියක් තියන්නේ නැහැ. ඒක හුරු වෙච්ච නිසා. හැබැයි සමහර විටක විසකුරු සතෙක් හිටියොත් එහෙම පේනවද? නැහැ. විසකුරු සතෙක් එහෙම හිටියොත් ඒ කෑල්ල නැද්ද? ළඟට යනකම් දකින්න සමහර වෙලාව. ඒ කෑලි වල විසකුරු සර්පයා අඳු නිසා ගැටුමක් නැහැ නේද? කටුකොල් වගේ තියෙන කෑල්ලක් ගියොත්නම් බොහොම ප්‍රවේශමෙන් යන්න ඕනේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය අරක අයෝනිසෝ මනසිකාරය වුණාට ඒක හුරු වෙලා තියෙන හින්දා යනවා. අන්න ඒ වගේ හැබැයි ඒ தත්වෙට හුරු වෙන්න දළු කඩන්න පටන් ගත්ත මුල් කාලේ කොච්චර කාලයක් ගියාද ඔය දළු ටික අතට හුරු කරගන්න ගස් ටික. දල්ලක් නැර සියලු කැඩිය යුතු දළු ටික විතරක් කඩන්න. නොකැඩිය යුතු දළු ඉතුරු කරන්න. ගහ දිහා බලාගෙන කොච්චර කාලයක් පුරුදු වුණා. අඩුම ගානේ මාස දෙක තුනක්වත් පුරුදු වුණා. මාස දෙක තුනක් යද්දි තමයි ගහ ගාවට යනකොට අත නිකම්ම කැඩිය යුතු දල්ලට යන්නේ. එතකොට බලන්න මේ මාස තුනේ කොච්චර උවමනාවකින් මේ වැඩේ කරාද? කොච්චර කැපකිරීමකින් මේ වැඩේ කරාද? ගහෙන් ගහට යන තන අඩියෙන් අඩිය තියෙනකොට ගස් අතරින් රිංගනකොට කොයිතරම් උවමනාවෙන් මේ පළවෙනි මාස කිහිපය කැප කළා. ඒ කාලේ කිසිම කෙනෙක් එක්ක කතාවක් පහක් නැහැ. දළු ගහ දිහා බැලුවා, දේ ගහ දිහා බැලුවා, කඩාගෙන ගියා. ඒ මාස තුන හතරක් ඒ විදියට පුරුදු කරගත්ත එක තමයි අර දිගටම යන්නේ නේ. ඔන්න ඕකම තමයි යෝනිසෝමනසිකාරයෙන් අපි භාවනාවෙන් කරන්නේ. යෝනිසෝමනසිකාරය එක දිගට පුරුදු කරගත්තාම කරන කියන හැමදේම පිහිටුවා ගත්ත සිහියෙන් යුක්තව කටයුතු කළාම ඒ කටයුතු කරගෙන යනකොට ඒක පුරුදු වෙනවා. ඊට පස්සේ හැමදේම කරන්නේ සිහි කල්පනාවෙන්. උයන එක වුණත්, කන බොන එක වුණත්, නාන කරන එක වුණත්, නිදා ගන්න එක වුණත්, අවදි වෙන එක වුණත් සිහි කල්පනාවේ නැතුව යෝනිසෝ මනසිකාරයේ නැතුව නිින්දට ගියාම සමහර ලාට දෙයි නැගිටිනකොට ඇඳ වටේ බබල් චක්‍රයක් කර කැවුවා වගේ කටේට කරගෙන. හැබැයි සිහි කල්පනාවේ යුක්ත මම දැන් මේ නිදා ගන්න යන්නේ කියලා ඉරියව්ව හිතාගෙන ඒ නිදන ඉරියව්වට සැතපෙන ඉරියව්වට ගියාම උදේ අවදි වෙනකොට ඒ ඉරියව්වෙම ඉන්නවා. මොකද හිතින් මේක හොඳට අවධානය තියාගෙන ඉන්නේ. ඒ සිහිය පිහිටුවාගෙන කරන කටයුත්තට කියනවා යෝනිසෝ මනසිකාරේ. යෝනිසෝ මනසිකාරේ ජීවිතයට එකතු කරගත්තාම, පුරුදු කරගත්තාම, පුහුණු කරගත්තාම අතුරුවාන්තරා වෙන දේවල් අඩුයි. ඒ කියන්නේ හිතට කෙලින්ම ඕනෑම අරමුණක් එකහෙලාම ලං කරගන්න පුළුවන්. එතකොට භාවනාවක් වඩන එක බොහොම පහසුයි. බුදු ගුණ මනසිකාරයක් වේවා, මෛත්‍රිය වේවා, අසුභය වේවා, මරණ සතිය වේවා, ආනාපාන සතිය වේවා, වඩන භාවනා මනසිකාරය බොහොම පහසුවෙන් වඩන්න සුදුසු මට්ටමට පුළුවන් මට්ටමට සකස් කරගන්න පුළුවන් වෙනවා. පළමු කොටම මොකද්ද පුරුදු කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ පිළිහිටුවාගත්ත සිහියෙන් යුක්තව ජීවත් වෙන්න ඕනේ. උයන වෙලාවට උයනවා, කන වෙලාවට කනවා. දැන් අපේ අය රාත්‍රී ආහාර වේල ගන්න පිගානට බත් එක බෙදාගෙන ගිහිල්ලා ටීවී එකේ ඉස්රායිල් වාඩි වෙලා ටීවී එක යන කතාව බල බල කනවනේ.
කතාව හොඳට උද්වේග කරයි නම් කතාවටම හිත බැඳිලා තියෙනවා නම් ඒ කතාව බලාගෙන ඉන්නකොට අඩුම ගානේ පිගානේ කරපිච්ච නැට්ටක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි යෝනිසෝ මනසිකාරේ නැහැ අරමුණ තියෙන්නේ රූප වාහිනී අතේ තියෙන පිගාන ගැන කෑම කන එක ගැන මතකයක් නැහැ. කෑම කන එක ගැන මතකේ නැති නිසා අත යනම කටට හුරුවට පිඟානේ කරපිංච නට්ටක් වී ඇටයක් ගල් කැටයක්වත් ඉතුරු වෙන්නේ නැහැ ගල් තිබුණේ. අනිත් වෙලාවට කනකොට ගල් කැටයක් කැපෙනකොට දැනෙනවා. හැබැයි ටීවී එක දිහා බලන් කනකොට ගල් කැටය ඇඹුණත් දැනෙන්නේ නැහැ ගානක් නැහැ ඒකත් කාලා අපල කාලේ. අනේ යෝනිසෝ මනසිකාරයේ නැති වෙන තැන් මොකද? ඔයත් රූප වාහිනිය දාගෙන බණ අහනවා ඇති. රේඩියෝ එක දාගෙන බණ අහනවා ඇති නේද? බණ ඉවර වුණාට පස්සේ කවුරු හරි ඇහුවොත් ඒ පණේ මොකක්ද කියවෙච්ච කාරණාව කියලා අහපු ගමන් කියන්න පුළුවන්ද? අපි බණ අහනවට වඩා අපි බණ ඇහෙන්න අරිනවනේ කරන්නේ. පැය 24ම බෞද්ධා නාලිකාව හරි ශ්‍රද්ධා නාලිකාව හරි ප්‍රඥා නාලිකාව හරි ඔය තියෙන මොන බෞද්ධ නාලිකාවක් දාලා බණ අහගෙන හිටියත් බණ අහනව නෙමෙයි බණ ඇහෙනවා විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මෙහෙම කාරණා. බණ ඇසීම බණ කීම ධර්මය සත්‍යයනා කිරීම ධර්මයේ මෙනෙහි කිරීම සහ භාවනාව කියන කියන්නේ නිවන් දොර පහක් කියන්නේ. හැබැයි මේ පහේම වැඩේ තියෙන්නේ මේ පහම භාවනාවක් වැඩෙන විදියටමයි කරන්න ඕනේ. බණ අහන එක ඇහෙන විදියට නෙමෙයි උවමනාවෙන් අහන්න ඕනේ. බණ කියන එක ඔහේ කටට එන්නම් වාලේ කියලා බෑ. වචනේ එළියට දාන්න කලින් වචනේ ගැන හිතලා ආයෙ වචනේ එළියට දාන්න ඕනේ. ඒක තමයි දේශකයන් වහන්සේට භාවනාවක් වෙන විදිහ. ඊගාවට ධර්ම සත්‍යයනාකරණය කර. ඒ කියන්නේ පිරිත් කියන එක තමහරු පොත දිග්ගස්සගෙන ඔහේ කියාගෙන යනවා. හරියට උච්චාරණය වෙන්නේ නැහැ. පදත් වරදින. ඒකත් භාවනාවක් වැඩෙන විදිහට නෙමෙයි වෙන්නේ. ධර්ම සම්මාර්සණ එහෙම නැත්නම් ධර්මයේ මෙනෙහි කරනවා. මේක නම් ඉතින් ධර්මයේ මෙනෙහි කරන්න බෑනේ වෙන වෙන දේවල් වලින් කියාගෙන ඉන්නා ඒ විලා වෙන යම් භාවනාමය මනසකාරයක් වැඩෙනවා. ඊගාවට භාවනාව ඒක කොහොමද භාවනාවක් කියලා කියන්නේ? එහෙම හොඳට සිහිය පිළිටුවාගෙන ඒ හොඳ සිහියෙන් යුක්තව සිත කරන ලබන කාරණා. දැන් මෙන්න මේ කාරණාවන් පහම නිවන් දොරටු කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර ටීවී එක දාලා තිබ්බට බණ ඇහෙනව මිසක් අහන්නේ නැහැ නේද? එතකොට ඒක නිවන් දොරටුවක් වෙන්නේ නැහැ. කියන්නම් වාලේ බණ කිව්වට ඒක නිවන් දොරටුවක් වෙන්නේ නැහැ. පොත බලාගෙන සූත්‍රයක් වේවා පිරිතක් වේවා කියාගෙන ගියාට ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. වෙන වෙන කාරණාස්සේ ධර්ම කාරණා ගැට ගහගෙන මෙහෙ කරන්න ගියාට ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා හිතාගෙන ඇස් දෙක පියාගෙන අත් දෙක එකතු කරගෙන වාඩි වෙලා හිටියට ඒකත් භාවනාවක් වෙන්නේ නැහැ නිවන් දොරටුවක් වෙන්නේ නැහැ. නිවන් දොරටුවක් වෙන්න ඔය සියල්ල බොහොම හොඳේ අවධානයේ අවබෝධයෙන් කරන්න ඕනේ. ඒ අවධානය අවබෝධය නොමැති තැන නිවන විවර නිවන් දොරටුවක් බවට මේ අවස්ථාවන් පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට අපිට
නිවන් දකින්න තියෙන උවමනාව ටිකක් උවමනාවෙන්ම කරගත්තොත් මිසක් නැත්තම් සිද්ධ කරන්න බැහැ. දැන් භාවනාවක් ගැන කතා කරනකොට පළමුවට අපි එනම් පුරුදු කරගත යුත්තේ යෝනිසෝ මනසිකාය. ඒ කියන්නේ හිතේ කාරණකට පහසුවේ යොමු කිරීමේ හැකියාව ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරයි. කනබොල වෙලාවට, වෙන තියෙන වෙලාවට, වත්ත පිටියේ වැඩපල කරන වෙලාවට, හේනේ කුඹුරේ වැඩ කරන වෙලාවට, තේ කෑල්ලේ නළුනි කඩන වෙලාවට, කුරුඳුරත් එක්ක කුරුඳුරි කපන වෙලාවට, කුරුඳු ටික තලන වෙලාවට, තමන්ගේ කාර්යාලයේ සේවය කරන වෙලාවට, සෙහිය නුවණ පිහිටුවාගෙන කටයුතු කළොත් තමයි ඒ කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ වගේම ඒ පුද්ගලයාට භාවනා මනසිකාරයක් දියුණු කරන්න භාවනාවක් වඩන්න ඕනි කියලා හිතලා ඒ භාවනා අරමුණකට හිත යොමු කරගත්තහම ඒ භාවනා අරමුණ සාර්ථකව දියුණු කරගන්න බොහොම පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ භාවනාමය කටයුතු සම්පූර්ණ කරගන්න පළමුවට අපි සුරූපෝණ කරගත යුත්තේ අපේ ජීවිතයේ හැම මොහොතකම සිහියෙන් කල්පනාවෙන් නුවණින් යුක්තව වාසය කරන එක. ඒ විදිහට වාසය කරන්න වුණා අපි හිතගන්න එළියවුව පවා, නැගිටින එළියවුව පවා, ඇවිදින විදිය පවා, අනබුණ විදිය පවා අපි හිතලමයි කරන්නේ. දැන් සක්මන් භාවනාවේදී සක්මන් කරනවා. ඒ කියන්නේ ඇවිදගෙන යන එකනේ අපි කරන්නේ. ඕක නිකන් ඇවිදින්න බෑ. සක්මන් කරනවා කියලා එහාට මෙහාට ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔය සක්මන් ඉරියව්වෙත් තියෙනවා අවස්ථා කිහිපයක් හිතින් මෙනෙහි කරන්න. පාදේ කකුල ඉහළට ඔසවනකොට ඔසවනවා කියලා දැනගන්න ඕනේ. ඉදිරියට ගෙනියනකොට ගෙනියනවා කියලා දැනගන්න ඕනේ. ආපහු පාදේ කකුල පහත් කරනකොට පහත් කරනවා කියලා දැනගන්න ඕනේ. පොළොවට තද වෙනකොට පොළොවට කෂ්ඨණය වෙනකොට පොළොවේ ගැටුණා කියලා දැනගන්න ඕනේ. ඊළඟට පොළොවට තද වෙනකොට තද වුණා කියලා දැනගන්න ඕනේ. ඔය අවස්ථා පහ එක කකුලකට දැනෙන්න ඕනේ. ඒතර කකුල දෙකේ ඔය අවස්ථා පහ ගන්න හැම මොහොතෙම දැනෙන්න ඕනේ, දකින්න ඕනේ. දැනගෙන තමයි කකුල ඔසවන්නේ, ගෙනියන්නේ, තබන්නේ, තද කරන්නේ සියල්ල කරන්නේ. දැන් සක්මන් කරනවා කියන්නේ බලන්නකෝ අපිට ඕක මහා ලොකු දෙයක් තේනවා සක්මන් කරන එක. අපිට මේන්නේ ඇවිදගෙන යනවා විතරයි. හැබැයි ඇවිදින හැම පියවරකම ඔය අවස්ථා පහ අපි නුවණින් දකින්න ඕනේ. ඒ නුවණින් දකිනකොට තමයි යෝනිසෝ මනසිකාරයේ දියුනේ. හිත තැම්පත් වෙන්නේ. ඒ හිතේ වෙනත් අරමුණු වලට යන්න බැරි විදිහට හිත ආරක්ෂා වෙන්නේ. ඊළඟට හිතේ සුළු වෙනසක් දැනුණත් ඒ වෙනස වැටහෙන්න පටන් ගන්න. අනිත්‍ය ලක්ෂණය දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඒ අනිත්‍ය ලක්ෂණය නිසා හටගන්න වේදනාව දුක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒ සියල්ලෙහි ස්ථීර පැවැත්මක් නැති අනාත්ම බව වැටහෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය මෙනෙහි වෙන්න පටන් ගන්න. ත්‍රිලක්ෂණය මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි කරන්න අපේ සිතින් අයින් වෙනවා ලෝභය, ද්වේෂය, මෝහය. මේකට කියනවා අවිද්‍යාව කියලා. ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට අවිද්‍යාව ක්‍රමයෙන් හීන වෙලා අඩු වෙලා ගිහිල්ලා යම් තැනකදී අවිද්‍යාව අපි නොසිතන මට්ටමකටපත් නැති වුණාම අන්න ඒ මොහොතේ කියනවා සෝවාන් මාර්ගස්ත්‍ය කියලා. සෝවාන් ඵලයටපත් වෙන්න සුදුසු කෙනා.
ඊළඟ මොහොතේ මේ පුද්ගලයා සෝවාන් පරස්ථානය නැත්නම් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා බවට පත් වෙනවා. තව තවත් මේ විදිහට යෝනිසෝ මනසිකාරයේ දෝතරමින් ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිමින් මෙනෙහි කරමින් අවිද්‍යාව ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට ලෝභ දේශ මොහ අලෝභ දෝ සම්මෝහ නිවැරදිව දැකලා අනුකෝල කරගෙන ගලවගෙන යනකොට සෝවාන් මාර්ග ඵලලාභියා සෝවාන් ඵලයේ ඉහළට තියෙන සකදාගාමි මාර්ගයට සකදාගාමි ඵලයට පත් වෙනවා. තව තවත් මේ දියුණු කරගෙන යනකොට සකදාගාමි මාර්ග ඵලලාභී උත්තමයා අනාගාමි මාර්ගයට ඵලයට පත් වෙනවා. තව තවත් දියුණු කරනකොට ලෝභ දේශ මොහ සියල්ල තමන්ගේ හිතෙන් ඉවත් වෙනවා. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ගැලවිලා ඉවත් වෙනවා. අන්න ඒ මොහොතේදී පුද්ගලයා අරිහත්ත්වයට පත් වෙනවා. ඕක තමයි සරල අරිහත්ත්වයට ගමන් කරන මාර්ගය අපිට තියෙන විදිය. මේක එකපාර වෙන්නේ නැහැ. ඔය විදිහට භාවනාව වඩනකොට අපි විසින් සම්පූර්ණ කළ යුතු දාන සීල නෛෂ්කම්ම්‍ය ප්‍රඥා ආදී දස පාරමී ධර්මයන් ක්‍රමයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න ඕනේ. ඊළඟට අපි විසින් සිද්ධ කරනු ලබන අවබෝධ කරගත යුතු සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී යහපත් වූ මාර්ග දර්ශනීය මාර්ගයන් අපි ජීවිතයට ගුරු වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙනවා. ඒ සියල්ල ක්‍රමයෙන් සාර්ථක වූ දැන ඔබ අපි බලාපොරොත්තු වෙන ශාන්ත ප්‍රණීත අග්‍ර අමාම නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි ගමන් මගට යන ගමනයි අද මේ සකස් කරගන්නේ. දැන්ම හිතෙන්නේ උදේ ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා එනකොට පරක්කු වෙච්ච නිසා දැන් කෑමේම අරගෙන වාඩි වෙච්ච නිසා ටිකක් නිදිමත කතියක් ඔයත්තන්ගේ මූල වේවි. ඒ නිසා අපි ඉස්සෙල්ලා නිදිමත කඩන්න ඕනේ හින්දා කට්ටියම ඉන්න තැන්වල හිට ගන්න. හිටගෙන අපි පොඩි ව්‍යායාමයක් කරලා වාඩි වෙලා ඊට පස්සේ භාවනාව සුළු වෙලාවක් හරි භාවනා මනසිකාරය දියුණු කරන්න සූදානම් කවුරු නැගිනේ. නැත්තම් ඕම භාවනා කරන්න කියලා කිව්වොත් ඔයත් හොඳට මේකේ නිදා ගන්න. අතපය බොහොම සැහැල්ලු කරගන්න. ඔය අත කුලි ගහගෙන එහෙම ඉන්නවා බොහොම සැහැල්ලුවෙන් තියාගන්න. සැහැල්ලුවෙන් තියාගෙන ඇස් දෙක තියාගන්න. ඇස් දෙක තියාගෙන හොඳ හුස්මක් ඉහළට ගන්න. හොඳ හුස්මක් ඉහළට ගන්න. ඒ හුස්ම ඉහළට ගන්න ගමන් ගමන් ගණන් කරන්න. එක දෙක තුන හතර පහ. දැන් ඒ හුස්ම පිට කරද්දී තරංග දිනම ගණන් කර පිට කරන්න. එක දෙක තුන හතර පහ. නැවතතාවක් හොඳට හුස්ම ගන්න අර විදියට ගණන් කරන්න. ආයෙ හුස්ම පිට කරන්න ඒ විදියට ගණන් කරන්න. කිහිපවතාවක් දැන්
හුස්ම ඇතුළට ගන්නකොට හුස්ම රැල්ල වෙනාසේ හුස්ම ගන්න තැනට තියාගෙන හොඳට හුස්ම ගන්න ගමන් මේ හුස්ම රැල්ල ඇඟ ඇතුළට යන විදිය දකින්න ඕනේ බලන්න ඕනේ අර ගණන් කරන්න නැතුව නහයෙන් හුස්ම රැල්ල ඇතුළට වෙන තැන පටන් හුස්ම රැල්ල ඇතුළට යන විදිය තමන්ට පුළුවන් තරම් දුරට බලන්න පෙනහල්ලෙට හුස්මට යනකොට පපුව පිම්බෙනවනේ ඒ ටික දක්වා හිතින් දකින්න ආයෙත් පිට කරනකොට පෙනහල්ල හැකිලෙන විදිය හුස්ම ටික ක්‍රමයෙන් ආපහු එළියට ඇවිල්ලා නාසයෙන් පිට වෙන විදිය බලන්න දැන් නැවත හුස්ම ගන්නවත් එක්කම ඇස් දෙක හොඳට අරින්න මේ හුස්ම රැල්ල පිට කරන්න අතපය ඉර කරලා අල්ලගෙන ඉන්නකම් බොහොම සරලව තියාගන්න සැහැල්ලු වෙන්න හුස්ම රැල්ල පිට කරන ගමන් හුස්ම රැල්ල ගන්න ගමන් ඇස් දෙක ඉදිරියට අරින්න ඊට පස්සේ හුස්ම රැල්ල පිට කරන්න බලන්න සැහැල්ලුවක් ඔබට දැනෙනවද කියලාද දැන් කිලිපවතාවක් හුස්ම ඉහළට පහළට ගන්න හොඳයි දැන් එහෙනම් ආපහු භාවනාවට සුදුසු ඉරියව්වකින් තමන්ට පහසු ඉරියව්වකින් වාඩි දැන් ඔය කරේ කට්ටියගේ නිදිමත නැති කරපු වේද ඈ දැන් අපු කවුරු එකට තමන්ට පහසු ඉරියව්වකින් ඈ තමන්ට පහසු ඉරියව්වකින් කඳ කෙලින් තියාගෙන හොඳ පහසුලින් වාඩි වෙලා අපි තුනුරුවන් වන්දනාව කෙටියෙන් එකටම සිද්ධ කරලා ඊළඟට භාවනා පුරවත් සිද්ධ කරනවා ඊ අනතුරුව බුදු ගුණ භාවනාව අපි කිහිප වතාවක් වද්දෙක් කියවනවා ඔබ එතකොට බුදු ගුණ කියන්නේ නැහැ ඔබ හිතින් හිතනවා විතරයි අවධානය යොමු කරගන්න මම කියන දෙයට ඊ අනතුරුවන් වන්දනාවෙන් පස්සේ මම කියන එකට අවධානය විතරක් තියාගන්න ඔබ කියන්න යන්නේ නැහැ ඒක හොඳට අහගෙන ඉන්න කන් දෙකෙන් විතරක් ඇස් දෙක පියාගෙන බොහොම හොඳට ඒ කටයුතු කරගෙන සල්ප වේලාවක් බුදුගුණ මනසිකාරයේ වන් කිහිප වතාවක් කියලා මම නතර කරන ඒ අනතුරුව ඇත්තෝ ඒ විදිහට කිහිප වතාවක් බුදුගුණ මනසිකාරය කරමින් බුදුගුණ භාවනාව ජීවිතයට පුරු කරගනිමු. ඉන් අනතුරුව අපි අද වැඩසටහන එතකින් නිමාවට පත් කරන ඔබට පුළුවන් ඊට පස්සේ දිගට විනිවසේ ඉන්න වෙලාවටත් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න. දකෝ සාදුකාරයක් පවත්වන නමස්කාරය සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමාමි බුද්ධං ගුණසාගරං තං සත්තා සදා හොන්තු සුඛියා වේරා ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛියා වේරා කායෝ චිගුන්ජෝ
Namami Sangham Muni Raja Savakam Satta Sada Huntu Sutiya Vira Kayu Cibunjo Sakelo Dugandu Gancanti Sabbe තමන් දැකලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තමන්ගේ හිතේ ඇවිල්ලා තියෙන බුදු පිළිම වහන්සේ නමක් හිතට අරමුණු කරගෙන ඒ බුදු පිළිමේ දිහා සල්ප මොහොතක් තමන්ගේ මනසෙන් බලාගෙන ඉන්න ඒ ඉන්න අතරේ ඔබට මම මේ කියන වාක්‍ය ඇහි මෛත්‍රී අසුභය මාර්ග සත්‍ය කියන භාවනා කර්මස්ථාන සහිත ඉන් අනතුරු බුදු ගුණ මෙනෙහි කරන සත්‍යයනාවෝ ගැනී ඔබ අන්න ඒ විගත් එක් අවධානය යොමු කරගන්න අර බුද්ධ ප්‍රතිමාව නොදෙනී ගියා කමක් නැහැ දැන් සල්ප මොහොතක් ඔබ ඒ දැකලා තියෙන හිතේ ඇඳිලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තමන් ඉදිරියේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන අදහසේ ඒ දිහා අවධානය යොමු කරගෙන බලාගෙන Yeah.
අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ මෙල ස්කන්ධ ලෝකය හැරදමා බුදු පසේ බුදු මහරහතන් වහන්සේනා කාල වේලාවේ ප්‍රශ්නේ නිසා
නිසයි මෙතකින් වැඩසටහන නිමාවටපත් කරන්නේ. මේ කුරුකුතර කල්පමේ අද මේ පැයක කාලය තුළ ඔබේ ජීවිතයට යම් උපදේශයක් ලැබුණා නම් ඒ ලැබුණු උපදේශය ඔබේ ජීවිතය පුරාවට පවත්වන්න. හේතුව ඔබේ ජීවිතයේ වෙනස සාංසාරික ගමනේ ස්වභාවය දැකලා අවබෝධ කරගෙන සසර දුකින් ඈතව ලබන අමා මහ නිවනටපත් වෙන්න හැම දිනකටම ශක්තිය බලය ධෛර්යය වීර්යය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අතුතුරේ ආරච්චි මහත්මයාණන් මහත්මිය දූදරුවන් අතුරු පවර සියලු දෙනා ඒකරාශී වෙලා මේ ගම්වාසී තමන් විදයිල්ින් ඒකරාශී කරගෙන වර්ෂයක් වර්ෂයක් පාසා සිද්ධ කරන ලබන උතුම් අනුරාධපුර වන්දනාමය භාවනාමය මේ සීල සමාදානමය වැඩසටහන සහ සම්බන්ධ වෙමින් මේ සිද්ධ කර ගන්නට යෙදෙන සකල විදු උදාහරණ කුසල් වලේ ඒකාන්ත වශයෙන් මේ මෞර්ය දූතරසේ දිනාටත් අත් වේවා. නිරුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. ආයුෂ වර්ණ සතු බල ප්‍රඥා දියුණු වේවා. කරුණ ලබන රැකී රක්ෂා කටයුතු දූදරුවන් අධ්‍යාපන කටයුතු විරේලදා විදැන් කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. සතරත් පාරමී මඟ සම්පූර්ණ කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරමු. ඒ වාගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොවදී මෞර්ය මෞර්ය ගුරු මනාදී කොට ඇති යම්තා ඥාති හිත මිත්‍රාදී පිටින් බලාපොරොත්තුෙන් වේනගේ සියලු දෙනාට මේ උතුම් උදාහරතර කුසල ඵලේ කාන්ත වශයෙන් සසර දුකින් මිදෙර නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා පින්වන්මෝදන් කරමු. අපවත් රටත් ශාසනයත් ආරක්ෂා කරන අලුතේ සාක්්‍ය වනේ සාක්්‍ය ආදී ශාසන භාරධාරී දිව්‍ය රාජ සමූහයාටත් තුන් ලෝක වාසී සියලුම සත්ත්ව ප්‍රජාවටත් මේ උතුම් උදාහරතර කුසල් ඵලේ සිතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා කියන අදහසින් මනෝමෝදන් කරමු. ඔබ අප හැම දිනාටත් මේ උතුම් උදාහරතර කුසල් ඵලේ සිතක් ශාන්තියක් සැනසෙල්ලක් ඇතුව පාරමී මඟ සම්පූර්ණ කරගෙන බුදු පසේ බුදු මහරහත් ආදී උතුමාණන් වහන්සේලා නිවි සැනසෙයි. ශාන්ත ප්‍රණීත ග්‍රාමා මහ නිවනින් සැනසෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්තා ච බුම්මට්ටා දේවා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශ චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාවනිම් පන්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහන් සබ්බ දුක්ඛාපමුඤ්ඤතු කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි බන්ත භූරි තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි ධම්ම සංදිට්ඨික අකාලි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි සංඝ සුපටි අනුන්තර